පළවෙනි පාඩම අපි කතා කරන්න යන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගැන. එතකොට මොකද්ද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය? අපි කියන්නේ ICT, Information Communication Technology. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. මොකද්ද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියලා කියන්නේ? තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේදී අපිට එකතු කරගන්න පුළුවන් පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය. තොරතුරු සන්නිවේදන තාක්ෂණය. එතකොට මේ සන්නිවේදන තාක්ෂණයයි පරිගණක තාක්ෂණයයි එකට එකතු වෙලා තමයි අපි මේ කතා කරන්න යන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පටන් ගන්න. ඉතින් අපේ පාඩමේ අපි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන්න මූලික වශයෙන්ම ඉගෙන ගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි දත්ත සහ තොරතුරු. ඒ තමයි දත්ත සහ තොරතුරු. මේක තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට ඕන කරන මූලිකම උපාංග දෙක විදිහට අපි සැලකන්නේ. දත්තයි තොරතුරුයි එකතු වෙලා තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණේ හැම දෙයක්ම වගේ නිර්මාණය වෙන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ මාතෘකාවක් ලියාගන්න ඉස්සෙල්ලාම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන මාතෘකාව යටතේ දත්ත සහ තොරතුරු අපේ අනුමාතෘකාව. ඒක යටතේ ලියාගන්න. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික උපාංග දෙකක් ලෙස දත්ත සහ තොරතුරු හැඳින්විය හැක. දැන් මේ දත්ත කියලා කියන්නේ මොනවද? දැන් දත්ත සහ තොරතුරු තමයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලිකාංග. එතන මොනවද මේ දත්ත කියන්නේ? මොනවද තොරතුරු කියන්නේ? මේ දෙක ගැන අපිට පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. දැන් දත්තයක් කියලා කිව්වහම ඒක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් විදිහට දත්ත කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. අපිට කේක් එකක් හදාගන්න ඕන. අපේ අරමුණ තමයි කේක් එකක් හදාගන්න එක. එතකොට කේක් එකක් අපිට රහ කර කර කන්න පුළුවන්. මේ කේක් එකක් හැදෙන්න නම් අපිට යම්කිසි ක්‍රියාවලියක් කරන්න වෙනවා. පිටි ටික අනලා ඒක බේක් වෙන්න දාලා නේද අපිට කේක් එක හදාගන්න වෙනවා. එතකොට මේ වැඩේ කරන්න අපිට අමුද්‍රව්‍ය ටිකක් ඕන වෙනවා. අමුද්‍රව්‍ය පිටි සීනි නේද, සීනි බටර් බිත්තර එක එක ජාති අපිට ඕන වෙනවා. දැන් පිටි සීනි බටර් වගේ දේවල් කේක් හදන්න පාවිච්චි කරාට අපිට බෑනේ කියන්න පිටි චුට්ටකුයි සීනි චුට්ටකුයි බටර් චුට්ටකුයි බිත්තරේකුයි කටට දාගෙන ඒ ටික කාලා අපිට කියන්න බෑනේ කේක් කෑවා කියලා. හැබැයි ඇත්තටම කේක් එකක් හදන්න ඕන වෙන්නේ ඒව ටිකම තමයි. හැබැයි අපි කියන්නේ ඒව ටිකෙන් අපි කේක් කෑවා කියලා. ඇයි? මේ ටික අපි අනලා ඒ අවශ්‍ය පදම අරගෙන පුච්චලා, ඒ කියන්නේ මේක ක්‍රියාවලියකට භාජනය කරාම තමයි මේ නිමි ද්‍රව්‍ය නිර්මාණය වෙන්නේ. දත්ත කියන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය වගේ જાතිය. කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි, හැබැයි ප්‍රයෝජනවත් දෙයකට දෙයක් හදාගන්න පාවිච්චි කරන જાතියක් තමයි මේ අමුද්‍රව්‍ය. දත්තත් අන්නේ අමුද්‍රව්‍ය වගේ. අපි ඒවට කියන්නේ අමුදෑ, රෝ ෆැක්ට්. දැන් මේ කේක් හදන්න පාවිච්චි කරපුවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ රෝ මැටීරියල් නේ, අමුද්‍රව්‍යනේ. අපි දත්ත වලට කියන්නේ අමුදත්ත, රෝ ෆැක්ට්. එතකොට මේ අමුදත්ත යම්කිසි සැකසීමකට භාජනය කරාට පස්සේ අපිට තොරතුරු කියලා જાතියක් නිර්මාණය වෙනවා. තොරතුරු හැදෙන්නේ එහෙමයි. තොරතුරු නිර්මාණය කරන්න යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. උදාහරණයක් විදිහට කාලගුණ මිනුම් උපකරණ ටිකක් පාවිච්චි කරලා අපි සුළඟේ වේගය, වර්ෂාපතනය, උෂ්ණත්වය වගේ දේවල් රීඩ් කරගන්නවා කියලා හිතන්න. එතකොට ඒවා දැන් අපිට නිකම්ම උෂ්ණත්වයක් හම්බ වෙනවා. අපි දකිනවා 34යි සෙල්සියස්.
දැන් මේකෙන් අපිට කියන්න පුළුවන්ද හෙට දවසේ කාලගුණය කොයි වගේ වෙයිද කියලා? බෑ. ඊට පස්සේ සුළං වේගය අපි කියනවා පැයට කිලෝමීටර් 60කින් සුළං වේගය තියෙනවා. දැන් අපිට තීරණයක් ගන්නත් බෑ සුළං වේගය විතරක් තිබ්බට. මම කියනවා වර්ෂාපතනය මිලිමීටර් 40යි. එහෙමත් කියනවා. ඒත් තීරණ ගන්න බෑ. හැබැයි මේ ටික එකතු කරලා අපි මොකක් හරි සැකසීමකට භාජනය කරාම අපිට තොරතුරක් බිහි වෙනවා කාලගුණ වාර්තාව කියලා. මේ වාර්තාව අපිට තීරණ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න. දත්තයක් කියලා කියන්නේ කිසිම මොහොතක තීරණ ගැනීම සඳහා භාවිත කරන්න බැරි, නමුත් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ගොඩනගන්න පුළුවන් අමු දේවල් වලට දත්ත කියලා කියන්නේ. තොරතුරු කියන්නේ මේ දත්ත තීරණ ගන්න පුළුවන් විදිහට සකස් කරාට පස්සේ බිහි වෙන දේට. එහෙනම් අපි ලියාගමු මෙහෙම. පළවෙනි මාතෘකාව දත්ත යනු, පළවෙනි අනු මාතෘකාව යටතේ දත්ත යනු කිසිදු සැකසීමකට භාජනය නොකළ තීරණ ගත නොහැකි අමු දෑය. අමු දෑ රෝ ෆැක්ට්. වෙනම ඡේදකින් මෙම දත්ත රූප ඉලක්කම් අකුරු සංකේත වැනි මාදිලි වලින් දැකගත හැකිය. මොනවාද මේ විදිහට තියෙන ඒවට උදාහරණ? ඔයා දන්න දත්තයක් විදිහට අපි සැලකුවොත් අපිට නිකම්ම කියන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න, නිමල්ගේ උස. නිමල්ගේ උස. මේක දත්තයක්ද තොරතුරක්ද? ඊළඟට ශරීර උෂ්ණත්වය. ශරීර උෂ්ණත්වය දත්තයක්ද තොරතුරක්ද? ඊළඟට ගණිතය ලකුණු. ලකුණු දත්තයක්ද තොරතුරක්ද? දැන් දත්තයක් නම් තීරණ ගන්න බෑ. කිසිම සැකසීමකට භාජනය කරලා නැති වෙන්න ඕන. දැන් නිමල්ගේ උස අපි මයින්නවා. දැන් මේක දත්තයක්ද තොරතුරක්ද? නිමල්ගේ උස දැනගත්ත කියලා අපිට එහෙම තීරණයක් ගන්න පුළුවන්ද? බෑ. මම නිමල්ගේ උස දැනගෙන ඒ උස තව කෙනෙක්ගේ උසත් එක්ක සංසන්දනය කරොත්, ඒ කියන්නේ දත්තය සැකසීමකට භාජනය කරොත් තමයි මට මොකක් හරි තීරණයක් ගන්න වෙන්නේ. නිකම්ම නිමල්ගේ උස කිව්වහම මම ඒක ලියනවා සෙන්ටිමීටර 150යි. දැන් නිමල්ගේ උස. ශරීරයේ උෂ්ණත්වය මම ලියනවා සෙල්සියස් අංශක 37යි. නිකම්ම දත්තයක්. ගණිතයේ ලකුණු නිමල්ගේ ගණන් වලට ගත්ත ලකුණු අපි හිතමු එහෙම. නිමල් ගණන් වලට ලකුණු 87ක් අරගෙන තියෙනවා. නිකම්ම දත්තයක්. හැබැයි ඒවා සකස් කිරීම වලට භාජනය කරාම තමයි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. නිකම්ම දත්ත අපි එක්රැස් කරගත්තු ගමන්ම, නිකම්ම අපිට දත්ත එකතු වෙච්ච ගමන් මේවා නිකම්ම නිකන් දත්ත විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් වැඩිපුරම අපි ග්‍රහණය කරගන්නේ දත්ත විදිහට තමයි පරිසරයේ තියෙන දේවල්. තේරුණා නේද? දැන් නිකමට හිතුවොත් පුද්ගලයෙක්ගේ දුරකථන අංකයක්. පුද්ගලයෙක්ගේ දුරකථන අංකයක් අපි ගමුකෝ. කෙනෙක්ගේ දුරකථන අංකයක්, මං දුරකථන අංකයක් ගන්නම් මෙහෙම. සාමාන්‍යයෙන් පරණ පුද්ගලයින්ගේ දුරකථන අංක, මේ සෝරි, හැඳුනුම්පත් අංක නිර්මාණය වෙලා තියෙන මේ විදිහට. මේක අපිට දත්තයක් කියලා සලකන්න පුළුවන්. පුද්ගලයෙක්ව පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ හැඳුනුම්පත් අංකයක් යටතේ. නමුත් මේ හැඳුනුම්පත් අංකය ඇතුලේ තොරතුරු තියෙනවා. අපිට ඒ තොරතුරු
විශ්ලේෂණය කරන්න නම් මේ දීලා තියෙන හැඳුනුම්පත් අංකය සැකසීමකට භාජනය කරන්න ඕන. දැන් මේ තියෙන தත්ත්‍ය හැඳුනුම්පත් අංකය කියන්නේ தත්ත්‍ය. අපි මේකෙන් තොරතුරු බිහි කරගන්නේ කොහොමද? හැඳුනුම්පත් අංකය බිහි කර මේ මේ පාවිච්චි කරලා අපිට පුද්ගලයෙක්ගේ මෙන්න මේ තොරතුරු හොයන්න පුළුවන්. හැඳුනුම්පත් අංකයෙන් බිහි වෙන තොරතුරු මොනවාද? හැඳුනුම්පත් අංකයක් දිහා බලලා අපිට ගොඩනගා ගන්න පුළුවන් තොරතුරු විදිහට කෙනෙක්ගේ උපන් වසර හොයන්න පුළුවන්. උපන් මාසය හොයන්න පුළුවන්. උපන් දිනය හොයන්න පුළුවන්. වසර මාසය දිනය හොයන්න පුළුවන්. ඊට අමතරව කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය භාවය හොයන්න පුළුවන්. සාමාන්‍ය හැඳුනුම්පත් අංකයකින් අපිට තොරතුරු හොයාගන්න පුළුවන් ඕන දේවල්. කොහොමද? මෙන්න මේ හැඳුනුම්පත් අංකයේ පළවෙනි ඉලක්කම් දෙක අපි කඩා ගන්නවා. මේ තියෙන 61 ඉලක්කමට එකතු කරාම 1900ක්. මෙයා එක ඉපදිලා තියෙන 1961. මේ ඊළඟ ඉලක්කම් තුන මෙතනින් කඩා ගත්තාම 0ත් බිඳුව නෙමෙයි ඇත්තටම එකත් 366ත් අතර තියෙනවා නම් එයා පිරිමි පුද්ගලෙ. 501යි 866යි අතර තියෙනවා නම් එයා ස්ත්‍රී. එහෙනම් මෙයා පිරිමි පුද්ගලෙ. ඊළඟට මේ තියෙන ඉලක්කමෙන් කෙලින්ම මේ ඉලක්කම් තුනෙන් කියවෙන්නේ අවුරුද්ද එයා උපන් දිනය. ඒ කියන්නේ අවුරුද්දේ 5 වෙනි දිනේ තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා ජනවාරි 5 ඉපදිච්ච එක්කෙනෙක්. හිතන්න මෙතන තිබ්බා කියලා හිතන්න 0.35. එවනම් එයා ඉපදිලා තියෙන්නේ ජනවාරි වලට 31යි තව 4යිනේ. පෙබරවාරි එයා කවද ඉපදිලා තියෙන්නේ? පෙබරවාරි 4 වෙනිදා ඉපදිලා තියෙන්නේ. දැන් ජනවාරි 5 වෙනිදා ඉපදිච්ච කාන්තාවක් නම් මෙතන 0.25 වෙනුවට තියෙන්නේ 505 කියලා. පෙබරවාරි 4 වෙච්ච කාන්තාවක් නම් 535 කියලා තියෙන්නේ. 500ක් වැඩියෙන් පෙන්නවා. දැක්කද? දැන් මම මේ මොකද්ද කරේ? අර තිබ්බ දත්තය විශ්ලේෂණය කරා, සැකසීමකට භාජනය කරා. ඔන්න එතකොට අපිට බිහි වුණා තොරතුරු. එහෙනම් මතක තියාගන්න, නිකම්ම දත්තයක් තිබුණට ඒ දත්තය සකස් කරනකම් අපිට තොරතුරු කියන જાතිය ගොඩනගා ගන්න බෑ. හරි, එහෙනම් උදාහරණ ලියාගන්න. නිමල්ගේ ගණිතය ලකුණු. ශරීර උෂ්ණත්වය. හැඳුනුම්පත් අංකය. පුද්ගලයෙකුගේ උස ආදිය දැක්විය හැක. දැන් අපි මේ දැක්ක දත්ත විවිධ ආකාරයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා කියලා කියන්නේ මේ සමහර දත්ත තියෙනවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් දත්ත. දැන් වයස ලකුණු වගේ දේවල් අපි ඉදිරිපත් කරන්නේ උස බර වගේ දේවල් කොහමද? සංඛ්‍යාත්මකව. ඒ වගේම තමයි සමහර දත්ත තියෙනවා ඒවා අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ යම්කිසි විශේෂ ගුණයක් පදනම් කරගෙන. එහෙම බැලුවහම මේ දත්ත කියන જાතිය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දත්ත බෙදන්න පුළුවන් අපිට ප්‍රධාන කොටස් දෙකකට. එකකට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා quantitative data. ඊළඟ જાතියට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. ගුණාත්මක දත්ත.
ගුණාත්මකයි කියන්නේ qualitative. qualitative data. දැන් මොනවාද ප්‍රමාණාත්මකයි කියන්නේ? දත්තයක් අපිට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් නම්. දැන් ගණිතය ලකුණු අපි ලියනවා 84යි කියලා. එතකොට ඒක සංඛ්‍යාත්මකයි. ශරීර උෂ්ණත්වය 37 සෙල්සියස් සංඛ්‍යාත්මකයි. පුද්ගලයෙක්ගේ උස 155 සෙන්ටිමීටර් සංඛ්‍යාත්මකයි. මේවා ප්‍රමාණාත්මක දත්ත. සංඛ්‍යාවකින් නැත්තම් ගණිතමය සංඛ්‍යාවකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් දත්තයක් ඒවා ප්‍රමාණාත්මකයි. ගුණාත්මකයි කියන්නේ මොකද්ද? යම්කිසි දත්තයක් අපිට විශේෂ ගුණයකින් ඉදිරිපත් කරන්න පුළුවන් නම්. උදාහරණයක් විදිහට මහත සිසුන් පන්තියේ සිටින. එතකොට ඒක ප්‍රමාණාත්මක නෙමෙයිනේ. අපි නිකම්ම කියනවා ඒක සංඛ්‍යාවකින් කියලා නැහැ මහත. ස්ථූල සිසුන්, තරබාරු සිසුන් කියලා අපිට කියන්න පුළුවන්. නැත්තම් පන්තියේ සිටින තලෙලලු සිසුන්. හරිද? එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් රතගාලක නවතා ඇති රතු පැහැති වාහන. රතු පැහැති වාහන. අන්න ඒවට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. දත්තයක් යම් කිසි ගුණයකින් ඉදිරිපත් කරනවා නම් ගුණාත්මක දත්ත කියලා කියනවා. එන ලියා ගන්න දත්ත ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ග කළ හැක. ඒවා නම් පළවෙනි එක ප්‍රමාණාත්මක දත්ත quantitative data. අපි ඒක ගැන ලියාගෙන ඉමු. යම් දත්තයක් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකිනම් ඒවා ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස ගණිතයට ලබාගත් ලකුණු 84කි. අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 37කි. දෙවැනි වර්ගයට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. ගුණාත්මක දත්ත. ඒක යටතේ ලියා ගන්න. යම් දත්තයක් එහි ඇති විශේෂ ගුණයකින් ඉදිරිපත් කරන්නේ නම් එය ගුණාත්මක දත්තයක් ලෙස හඳුන්වයි. උදාහරණ ලෙස තරබාරු සිසුන්, රතු පැහැති වාහන ආදිය දැක්විය හැක. ඊළඟට අපි බලමු මොනවද මේ තොරතුරු කියන්නේ කියලා. දැන් අපි කතා කරේ දත්ත ගැන. ඊළඟට අපි බලන්න යන්නේ තොරතුරු කියන්නේ මොනවද කියන එක ගැන. දැන් අර කලින් අපි කතා කරපු දත්ත තියෙනවනේ. මේ දත්ත තීරණයක් ගන්න පුළුවන් අර්ථාන්විත විදිහට සැකසුවාට පස්සේ, දත්ත මොනා හරි සකස් කිරීමකට භාජනය කරාට පස්සේ බී වෙන්නේ මොනවාද? තොරතුරු. දත්ත කියන જાතිය අපි සැකසීම කියලා දෙයකට භාජනය කරනවා. ඊට පස්සේ බී වෙන්නේ තොරතුරු. දත්ත අර්ථාන්විත තීරණයක් ගන්න පුළුවන් විදිහට සකස් කරාම තොරතුරු බී වෙනවා. එහෙනම් කලින් අපි කතා කරපු දත්ත තීරණ ගන්න බෑ. හැබැයි තොරතුරු තීරණ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දත්ත විදිහට අපි ආදානය කරනවා කාලගුණ මිනුම්, උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළං වේගය. මේවා අපි ආදානය කරනවා පද්ධතියට. ආදානය කරහම
පද්ධතිය මේවා සකස් කරනවා. මේවා සකස් කරනවා. මේ සකස් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කාලගුණ වාර්තාවක් නිර්මාණය වෙනවා. ඒක කාලගුණ වාර්තාව කියන්නේ තොරතුරු. එන ලියාගන්න ඊළඟ අනුමාත්‍රකාව තොරතුරු. දත්ත යම් අර්ථාන්විත තීරණයක් ගත හැකි ලෙස සැකසූ විට තොරතුරු බිහිවේ. උදාහරණ ලෙස කාලගුණ මිනුම් කිහිපයක් සැකසීමට භාජනය කර කාලගුණ වාර්තාවක් නිර්මාණය කරගත හැකි අතර එය තොරතුරක් ලෙස සැලකිය හැක. එමනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි දත්ත වලින් තමයි අපි තොරතුරු බිහි කරන්නේ. එක පාරටම තොරතුරක් කියන එක බිහි වෙන්නේ නැහැ. නේද? තොරතුරක් බිහි වෙන්න නම් විවිධ දත්ත යම්කිසි පිළිවෙලකට සකස් කරගන්න වෙනවා. දැන් මේ තොරතුරක් කියන එක අපිට මෙන්න මේ විදිහට තව ටිකක් ඉස්සරහට කතා කරන්න පුළුවන්. තොරතුරක් කියන එක හොඳ තොරතුරක් බවට පත් වෙන්නේ කොහොමද? දැන් හැමතැනම තොරතුරු තිබුණට අපි ඒ තොරතුරු සමහර වෙලාවට පිළිගන්න කැමති නැහැනේ. සමහර තොරතුරු අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒ තොරතුරු පාවිච්චි කරන්න කැමති නැහැ. හැබැයි තොරතුරක් අපිට විශ්වාසදායක විදිහට නිවැරදි විදිහට හම්බ වෙනවා නම් ඕනම කෙනෙක් ඒ තොරතුර පාවිච්චි කරන්න කැමති වෙයි. එහෙනම් ඕනම තොරතුරක ගුණාත්මක සාධක කියලා දෙයක් තියෙනවා. එහෙනම් තොරතුරක් ගුණාත්මක වෙන්නේ මොන වගේ දේවල් පදනම් කරගෙනද? සාමාන්‍යයෙන් හොඳ තොරතුරක තියෙන ඕන ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපි කතා කරනවා තොරතුරක් මොනවා වෙන්න ඕනද? නිවැරදි වෙන්න ඕන. එහෙනම් තොරතුරක අපි කතා කරන පළවෙනි ලක්ෂණය තමයි නිවැරදි බව. ඇකියුරේට් වෙන්න ඕන. ඊළඟට තොරතුරක් අදාළ වෙන්න ඕන අපිට ඕන කරන කටයුත්තට. අදාළ බව. රිලවන්ට්. දැන් නිවැරදි බවයි කියන එකෙන් අදහස් කරන්නේ තොරතුරක් සත්‍ය වෙන්න ඕන. ඒ තොරතුර බොරු නොවී තියෙන්න ඕන කියන එක තමයි නිවැරදි බව කියන්නේ. අදාළ බව කියලා කියන්නේ ඒ තොරතුර මම මේ වෙලාවේ තොරතුරෙන් කරන්න බලාපොරොත්තු වෙන දෙයට අදාළ වෙන්න ඕන. උදාහරණයක් කියනවා මෙහෙම. මම නිවැරදි බවට උදාහරණයක් ගන්නෙ. මම වාහනයක් හොයනවා ගන්න. එතකොට කවුරු හරි මට ඇවිල්ලා කියනවා අන්න අතන වාහනයක් තියෙනවා කියලා. මම යනවා බලන්න. අනේ එහෙම වාහනයක් තිබිලා නැහැ. ඒ තොරතුර මට හම්බ වෙච්ච මට හම්බුණ වාහනයක් විකිණීමට ඇත කියන තොරතුර. හැබැයි දැන් ගිහින් බලනකොට වාහනයක් එහෙම විකුණන්න නැත. එහෙනම් ඒ තොරතුර නිවැරදිද? නැහැ, ඒ තොරතුර අසත්‍ය තොරතුරක්. ඊළඟ එක. වාහනයක් විකුණන්න දැන් මම මිලදී ගන්න හොයනකොට මම දකිනවා වාහනයක් විකුණන්න තියෙනවා. මම යනවා. ගිහින් බලනකොට එතන තියෙන ගල් රෝලක් විකුණන්න තියෙන. දැන් ඒ ගල් රෝල විකුණන්න තියෙන එක මගේ වාහනේ අවශ්‍යතාවයට අදාළ නැහැ. එහෙනම් ඒ තොරතුර මට වැඩකුත් නැහැ. අදාළ වෙන්න ඕන තොරතුරක් වටින්න නම්. නිවැරදි බව, අදාළ බව. මේ ඊළඟ එක. විශ්වාසනීය බව. විශ්වාසනීය බව. රිලයබිලිටි. මට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න වාහනයක් විකුණන්න තියෙනවා ගිහින් බලන්න කියලා. හැබැයි මට ඒ කියන එක්කෙනා හැමදාම බොරුවට එක එක જાති කියන එක්කෙනෙක්. එහෙමනම් ඒ තොරතුරු මට ආවේ විශ්වාස නැති ආරංචි මාර්ගයකින්. මට එයාව ෂුවර් නැහැ. ඒකෙන්ද මම ඒ තොරතුර පිළිගන්න කැමති නැහැ. වාහනයක් ඇත්තටම තිබ්බත් විශ්වාසනීය බව පිළිබඳ එතන ගැටලුවක් තියෙන හින්දා මම ඒක අතහැරලා දානවා. පෝ එයා බොරු ඒවා කියන්නේ කියලා. තේරුණා නේද? විශ්වාසනීය බවක් තියෙන ඕන තොරතුරක්. ඊළඟට තොරතුරක් කාලීන වෙන්න ඕන. කාලීන වෙන්න ඕන. කාලීනයි කියන එකෙන් අදහස් කරන්නේ මේ ටයිම් ලයිනස්. ඒ කියන්නේ
කල්ලිකුත් වෙලා තියෙන්න බෑ. මට කියනවා වාහනයක් විකුණන්න තියෙනවා කියලා, මං ගිහින් බලනකොට ඒක විකුණලා. දැන් මොකද වෙන්නේ? ඒ තොරතුර පරණ තොරතුර, කාලීන නැහැ. තව එකක් තමයි, තොරතුරක් ගුණාත්මක වෙන්න නම් ඒ තොරතුර මොනවා වෙන්න ඕන කියනවාද? අංග සම්පූර්ණ වෙන්න ඕන. අංග සම්පූර්ණ බව. අංග සම්පූර්ණයි කියන එකෙන් අදහස් කරන්නේ තොරතුර ඇතුලේ අඩුපාඩු තියෙන්න බෑ. අංග සම්පූර්ණයි. දැන් උදාහරණයක් විදිහට මම පත්තරේ දකින්න ඇඩ් එකක් වාහනයක් විකුණන්න තියෙනවා. ඔක්කොම හරි, මං හොයන જાති වාහනය සේරම හරි. ටෙලිෆෝන් නම්බරයක් දාලා නැහැ. දැන් තොරතුර මොකද වෙලා තියෙන්නේ? අංග සම්පූර්ණ නැහැ. තොරතුර බාගෙට ඉදිරිපත් කරලා දෙන්න. ඉතින් මට කොච්චර වටිනවා වුණත් තොරතුර වැඩක් තියෙනවද? කන්ටැක්ට් කරගන්න විදිහක් නැත්තම් වැඩක් නැහැ. අංග සම්පූර්ණ නැහැ. සහ අපි තව එකක් බලමු. පිරිවැය මත ප්‍රතිලාභ ඇති බව. ප්‍රතිලාභ. පිරිවැය මත ප්‍රතිලාභ. මොකද පිරිවැය මත ප්‍රතිලාභ කියලා කියන්නේ? මම දැන් මට ආරංචි වෙනවා වාහනයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? අපි හිතමු වාහනේ තියෙන්නේ කුලියාපිටි. හරි, දැන් මං ඔන්න දවසක් නිවාඩු දාලා සල්ලිත් අරගෙන තව වාහනයකුත් කතා කරගෙන වාහනේ බලන්න ගරාජ් බාස් කෙනෙකුත් එක්කගෙන නේද මම යනවා. දැන් ගිහිල්ලා 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 මම ඒ අදාළ වාහනේ තියෙන ස්ථානයට ගිහිල්ලා වාහනේ බලනවා, පරීක්ෂා කරලා බලනවා. බැලුවා මට තේරෙනවා දෝෂ රාශියක් තියෙන වාහනයක් මේක. දැන් මම ආපහු එනවා. එන ගම මොනවද කිය කියන්නේ? අපරාදෙ ගිය. දැන් මම අර එක්කන් ගිය ගරජ් එකේ බාසුන්න හැටත් සල්ලි දෙන්න ඕන. මම අරන් ගිය වාහනේට මම ඒකට කුලිය ගෙවන්න ඕන. ඊට පස්සේ මම දවසේ නිවාඩු දැම්ම. මට එතකොට මට වැඩ කරගන්න තිබ්බේවන් මට පාඩු වුණා. දැන් ප්‍රතිලාභ මොකද වුණේ? මම වියදම් කරපු පිරිවැයට වාහනේ ගේන්න තිබ්බන මං කියනවා අපෝ කමන්නේ මං ඒවට වඩා වැඩි ලාභයක් මට මේ වාහනෙන් හම්බුණා. මම වාහනේ ගත්තනේ. දැන් එහෙම කියන්න විදිහක් නෑ මට. ඇයි? මම වියදම් කරපු තරම් ප්‍රතිලාභයක් හම්බෙලා නැහැ. ඒ තොරතුරේ අඩුපාඩු කියලා තිබ්බන මට දෙපාරක් හිතන්න තිබ්බා. අර තොරතුරේ කියලා තිබ්බේ නෑ අඩුපාඩු. ඉතින් මට ගිහිල්ලා තමයි ටික හම්බ වුණේ. ඉතින් ඒකෙන්ද මට දරපු පිරිවැය මත ප්‍රතිලාභ තිබෙන. ඉතින් එහෙම වෙන්නත් බෑ. තොරතුරක් ගුණාත්මක වෙන්නේ මෙන්න මේ වගේ ලක්ෂණ ඒ තොරතුරේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලියාගන්න ගුණාත්මක තොරතුරක ලක්ෂණ මාතෘකාවක්, අනු මාතෘකාවක්. තොරතුරක් ගුණාත්මක වීමට නම් එහි පහත සඳහන් ලක්ෂණ අන්තර්ගත විය යුතුය. ඒවා නම් පළවෙනි එක නිවැරදි බව, දෙවැනි එක අදාළ බව, විශ්වාසනීය බව, කාලීන බව, අංග සම්පූර්ණ බව, සහ ඊළඟට අපි අන්තිම එක පිරිවැය මත ප්‍රතිලාභ ඇති බව. ඊළඟට මේ තොරතුරු වල තියෙනවා මේ ස්වර්ණමය නීතිය කියලා නීතියක්. මම ඒක ඕගොල්ලන්ට ලියන්න දෙන්නයි, උනාට ඒක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. මොකද්ද මේ තොරතුරක ස්වර්ණමය නීතිය කියලා කියන්නේ? අපිට තොරතුරක් තොරතුරක වටිනාකමයි කාලයයි එක සංසන්දනය කරන්න පුළුවන්. මේ පැත්තට මම ගත්තොත් තොරතුරේ වටිනාකම, මේ පැත්තට මම ගත්තොත් කාලය. තොරතුර මෙන්න මේ වගේලු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රස්ථාරක. ඇයි එහෙම කියන්නේ? තොරතුරක් බිහි වෙන වෙලාවේ ඒකේ වටිනාකම හරි ඉහළයිලු. එවන් තොරතුරු බිහි වෙන වෙලාවේ ඒකේ වටිනාකම හරි ඉහළ තැනක තියෙන.
හැබැයි තොරතුර කාලයක් ගත වෙනකොට මේ කාලය සෑහෙන්න ගත වෙලා ගත වෙනකොට ඒකේ වටිනාකම යම් පහළ මට්ටමක තියෙන්නේ. හැබැයි වටිනාකම බිඳුව නම් වෙලා නැහැ. යම් කිසි මට්ටමකට අඩු වෙලා තියෙන බිඳුව නැහැ මේක යා කරලා බැලුවොත් අපි මේවනේ. බිඳුව එන මේ තියෙන. කොහොමද මේ වෙන්නේ? මේකට තමයි ස්වර්ණමය න්‍යාය කියලා කියන්නේ. গোল্ডেন රූල් එක. එක්සැම්පල් එකක් විදියට හිතන්න මෙහෙම. මේ මෙන්න මෙතන අපි කෙලින්ම පාතට ආවොත් මෙහෙම මේ තියෙන්නේ අපි හිතමු 1996 යම් කිසි දවසක්. අපේ කණ්ඩායම ක්‍රිකට් ටීම් එක ලංකාවේ වර්ල්ඩ් කප් එක ගහපු අවුරුද්ද. දැන් වර්ල්ඩ් කප් එකේ විනිං ස්කෝ එකට අන්තිම ලකුණට ඔන්න මෙන්න. තියෙද්දි අපි වර්ල්ඩ් කප් එක දිනුවා කියන තොරතුර බිහි වෙනවා. ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තොරතුර ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කොච්චර ඉහළ තොරතුරක්ද? ඒ තොරතුරේ වටිනාකමේ ඉහළ යාම කොච්චරද කියනවා නම් මිනිස්සු රතිඤ්ඤ පත්තු කරනවා, කිරිබත් උයනවා වෙන්න ඇති ලංකාවේ එහෙමනේ. නේද? ඊට පස්සේ විවිධ දේවල් කරනවා. පාටි දානවා, ඔක්කොම කරනවා. මේ ටිකට් ගහපු අය නෙමෙයි, බලන් හිටපු අය. ගෙවල් වල ඉන්න අය. හරිද? මෙහෙ ලංකාවේ දැන්. පැච් එක වෙන කොහෙවත් තිබිලා තියෙන්නේ. හැබැයි කට්ටිය මෙහෙ ඒ තොරතුරු භුක්ති විඳිනවා. ඇයි? ඒ තොරතුරේ වටිනාකම ඒ තරම් ඉහළයි. දැන් හිතන්න මේ වැඩේ උනේ 1996 අපි හිතමු යම් කිසි දිනයක රාත්‍රී 9ට කියලා. රෑ 9ට තමයි මේක උනේ. 9:00 වෙනකොට හිතන්න තාත්තා ගෙදර එනවා. තාත්තා වැඩට ගිහිල්ලා හිටියේ, තාත්තා දන්නේ නැහැ සිද්ධිය. තාත්තා ගෙදර එනවා 9:00 වෙනකොට. ආපු ගමන් අපෙන් අහනවා මැච් එකට මොකද උනේ? අපි හරි සන්තෝෂයෙන් කියනවා මොකද්ද? මැච් එක අපි දිනුවා. වර්ල්ඩ් කප් එක ගත්තා. දැන් ඔය මේ ප්‍රස්ථාරේ මෙන්න මේ හරි 96 එදාම මේ 9:00 විතර මේ ළඟම. දැන් මේ ළඟම තැන ඉඳලා මං ආපහු ඉහළට ගිහිල්ලා බැලුවොත් ළඟම ඉඳලා ඉහළට ගිහිල්ලා බැලුවොත් මේ තොරතුරේ වටිනාකම සෑහෙන්න අඩු වෙලා. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි රතිඤ්ඤා පත්තු කරලා ඔක්කොම කරා කොයි වෙලාවේද? මේ මෙතන වෙලාවේ. තොරතුර බිහි වෙච්ච ගම. දැන් තාත්තා ගෙදර ඇවිල්ලා 9:00 විතර අපෙන් අහනවනේ මැච් එක මොකද උනේ කියලා. අපි හරි සතුටෙන් කියනවනේ මැච් එක දිනුම් කියලා. දැන් තාත්තා මොකද කරන්නේ? ආයෙ රතිඤ්ඤා පෙට්ටියක් අරගෙන පත්තු කරලා එළියට දානවද? නෑ, එයා එච්චර දඟලන්නේ නැහැ. හැබැයි එයාත් සතුටු වෙනවා. එයාට එච්චර දැගලිල්ලක් නැහැ ඕකේ. හැබැයි සතුටුයි. එයා අලුතෙන් මේ තොරතුර අහපු වෙලාව. පහුවදා අපි ඉස්කෝලේ යනවා. දැන් තව ටිකක් වෙලා ගිහිල්ලා හරි. පහුවදා අපි ඉස්කෝලේ යනවා. මේ පහුවදා. පහුවදා ඉස්කෝලේ ගිහිල්ලා අපි යාළුවොත් එක්ක මේක කතා කරනවා. දැන් අර දිනපු වෙලාවේ තරම් ලොකු සතුටක් නැහැ. මොකද මේ තොරතුර යාළුවෝ දන්නවා. දන්නේ නැති අය එතන නැහැ. සමහරවිට මැච් බලන්නේ නැති එකෙක් හිටියොත් තමයි. අපි මේක කතා කරනවා. කතා කරද්දී අපි සතුට වෙලා ඒ ගැන කතා කරනවා. නමුත් අර ඊයේ තිබ්බ උනන්දුව අද නැහැ. ඒක ඉතින් කතා කරනවා එච්චරයි. සතියකට විතර පස්සේ ටීම් එක ලංකාවට එනවා. දැන් මුළු ලංකාවම යනවාද එයාපෝට් එකට? නෑ, දැන් ලංකාවටම වැඩක් නැහැ ඒක. දැන් මැච් එක ගහලා ඉවරයි. ටීම් එක එනකොට ඔන්න ක්‍රිකට් බෝඩ් එකේ දෙතුන් දෙනෙකුයි නේද? ටීම් එකේ කට්ටියගේ ගෙදර අයයි ළඟම හිතවත්තු කීප දෙනෙක් යයි එතනට. ගිහිල්ලා ඕනනම් ඉතින් මගදී රතිඤ්ඤා දෙකක් පත්තු කරයි ඒගොල්ලෝ. අපි පත්තු කරන්න යන්නේ නැහැ දැන්. මොකද ඒක ඒගොල්ලොන්ට විතරයි දැන් ලොකුවට වටින්නේ. අපිට දැන් මැච් එක ඉවර වෙලා සතියක් ගිහිල්ලා. දැන් යනවා තව අවුරුදු ගාණක්. 2016 කියලා හිතමුකෝ අපි. අපි යනවා ආයි වර්ල්ඩ් කප් එකකට. ගිහිල්ලා පරදිනවා. පරදිනකොට දැන් ටීවී වල එහෙම මතක් කරනවා 96 ගහපු ගැහිලි ආයෙ ගැහුවේ නැහැ කවුරුවත්. 96 තමයි හොඳට මැච් එක ගැහුවේ කියලා අර මැච් එක ගැන ආයෙ කතා කරනවා. දැන් එතකොට රතිඤ්ඤා පත්තු කරන්න උඩ පයින්න දගලන්නේ නැහැ. මේ තොරතුර තාමත්
යම් කිසි මට්ටමකින් වටිනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් 1997 විතර ඉඳලා මේ දැන් වෙනකම්ම අර තොරතුරේ එකම මට්ටමක් තමයි තියෙන්නේ. හැබැයි අර 96 ඉඳලා 97 වෙනකන් ඒ කෙටි කාල සීමාව ඇතුළත ඒ තොරතුරේ වටිනාකම මොකද වුනේ? සීග්‍රයෙන් පහළ බැස්සා. තොරතුරක වටිනාකම තියෙන්නේ බිහි වෙන වෙලාවේ විතරයි. කාලයත් එක්ක ඒකේ වටිනාකම අඩු වෙනවා කියන උදාහරණයක් මම ඔය කිව්වේ. ඔකට තමයි අපි කියන්නේ ස්වර්ණමය න්‍යාය කියලා. පැහැදිලිද මං කියන එක? ඕනම තොරතුරක් වටිනාකම අඩු වෙලා බිඳුවටමපත් වෙන්නේ නැහැ. ඒ තොරතුර යම් කිසි අගයක තියෙනවා. බිඳුවට වඩා ඉහළ අගයක තියෙනවා. හේතුව තමයි මේ තොරතුර වෙන දෙයකට දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ක්‍රිකට් මණ්ඩලයෙන් වාර්තාවක් හදන්න ලෑස්ති වෙනකොට ඒ වාර්තාව සඳහා 96 ක්‍රිකට් මැච් එකේ අපේ සංඛ්‍යාලේඛන උපයෝගී කරගන්න. අපේ වර්ල්ඩ් කප් එකේ සංඛ්‍යාලේඛන ඒගොල්ලෝ උපයෝගී කරගන්න. ඉතින් ඒවත් දත්තයක් විදිහට එතකොට උපයෝගී කරගන්න. මොකද ඒක කල්ගිය තොරතුරක්. ඒ කියන්නේ වටිනාකම අඩු තොරතුරක්. ඒ කියන්නේ එක්තරා විදිහක දත්තයක් විදිහට තමයි ඒකත් සලකන්න වෙන්නේ. ඉතින් ඕක නිකන් මතක තියාගන්න මම ඕගොල්ලොන්ට කිව්වේ තොරතුරක වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඕක ඕගොල්ලොන්ට වෙනම කතා කරන්න නැහැ. නමුත් තොරතුර කාලයත් එක්ක ඔන්නෝම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි යමු අපේ ඊළඟ මාතෘකාවට. මොකද්ද අපේ ඊළඟ මාතෘකාව? තොරතුරු පද්ධති. දැන් මිනිස්සු අපි අර කතා කරපු දත්ත සහ තොරතුරු ආශ්‍රිත කටයුතු වලට තමයි තොරතුරු පද්ධති පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට මිනිස්සු දත්ත කියන ජාතිය ඇතුළත් කරන්නේ මේ අපි කතා කරන්න යන තොරතුරු පද්ධතියට. තොරතුරු කියන ජාතිය පිටතට ලබා ගන්නේ අර කියන තොරතුරු පද්ධති වලින්. එතකොට මෙතන තමයි අපි ඔය කතා කරන්න යන තොරතුරු පද්ධතිය තියෙන්නේ. දැන් දත්ත කියන ජාතිය අපි මොකද කරන්නේ? තොරතුරු පද්ධතියකට ආදානය කරනවා, ඉන්පුට් කරනවා. අපි ඒවට කියනවා ආදානය කියලා. තොරතුරු පද්ධතියෙන් ඒ දත්ත මොකද කරන්නේ? සැකසීමකට භාජනය කරනවා. සැකසීම. ආදානය කරන දත්ත සැකසීමකට භාජනය කරලා තොරතුරු විදිහට මොකද කරන්නේ? ප්‍රතිදානය කරනවා. ඕක තමයි තොරතුරු පද්ධතියක තියෙන මූලිකම ක්‍රියාකාරීත්වය. ඉතින් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි තොරතුරු පද්ධතියක තියෙන මූලික කොටස් විදිහට අපිට ආදාන සැකසීම සහ ප්‍රතිදාන හඳුනා ගන්න පුළුවන්. ලියාගන්න. මිනිසා විසින් පෑන් පැන්සල් කඩදාසි මගින් දත්ත සකස් කිරීම වර්තමානයේ ඒ සඳහා පරිගණක පාදක ක්‍රම භාවිත කරනු ලබයි. අලුත් ඡේදයක්. නූතන පරිගණක පාදක තොරතුරු පද්ධතියකට දත්ත ආදානය කරන අතර පද්ධතිය මගින් ඒවා සකසා තොරතුරු ලෙස ප්‍රතිදානය කරනු ලබයි. පහත රූප සටහන සලකන්න. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා ඔකට රූපයක්. මේ රූපය අඳ ගන්න. සර් මයික්‍රොසොෆ්ට් ගිනිමක් ඔන් කරන්දි. ඉතින් මම මේ කතා කරපු දත්ත තොරතුරු සැකසීමේ පද්ධති සහ තොරතුරු ප්‍රතිදානය කියන සංකල්පය භෞතික පරිසරයේ අපිට දැක ගන්න පුළුවන්
විවිධ අවස්ථා අපිට දකින්න පුළුවන්. අපි උදාහරණ විදිහට ලියාගමු තොරතුරු පද්ධති සඳහා උදාහරණ කියලා. 1 2 3 දාලා පාතට ලියාගන්න. පළවෙනි තොරතුරු පද්ධතිය ATM යන්ත්‍රය. මොනවාද ATM යන්ත්‍රයේ ආදාන? ATM කාඩ් පත සහ පින් අංකය. අපි අතුලත් කරන්න ඕන පින් අංකයක් නේද කාඩ් එක දාලා. ATM කාඩ් පත සහ පින් අංකය. එතකොට මොකද්ද සැකසුම? කාඩ් පත පරීක්ෂා කිරීම, බැංකු ගිණුමට අදාළ තොරතුරු විවෘත කර ගැනීම. ප්‍රතිදානය වෙනකොට වෙන්නේ බැංකු ශේෂය ප්‍රතිදානය වෙනවා, මුදල් ප්‍රතිදානය වෙනවා, රිසිට් පත ප්‍රතිදානය වෙනවා. අපි දෙවැනි උදාහරණ විදියට ගමු. සුපිරි වෙළඳ සැලක තීරු කේත කියවීම. ආදාන විදිහට ඒක අපිට දකින්න හම්බ වෙන්නේ භාණ්ඩවල සඳහන් කර ඇති තීරු කේතය ආදානය කිරීම. QR කේතය වෙන්නත් පුළුවන්. තීරු කේත QR කේත දෙකම තියෙනවා. තීරු කේත ආදානය කිරීම කියලා ලියන්න. සැකසීම තීරු කේතයට අදාළ තොරතුරු ලබාගෙන බිල්පත සැකසීම. ප්‍රතිදානයේ විදිහට අපිට සලකන්න පුළුවන් අදාළ බිල්පත නිකුත් කිරීම. අපි තව උදාහරණයක් ගමු. සේවක පැමිණීම සටහන් කිරීමේ පද්ධතිය. සේවක පැමිණීම සටහන් කිරීමේ යන්ත්‍රයක් කියන්නේ අපි හිතමුකෝ දැන් සේවකයා උදේට රැකියාවට එනකොට ඒගොල්ලෝ ඇඟිලි සලකුණ මගින් පැමිණීම සටහන් කරනවා. එතකොට ආදාන විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඇඟිලි සලකුණ මගින් පැමිණීම සටහන් කිරීම ආදාන වේ. ඊට පස්සේ සැකසුම ගැන කතා කරොත් පද්ධතිය මගින් පැමිණි වේලාව, පිටව ගිය වේලාව, මාසික වැටුප ආදිය ගණනය කරයි. ප්‍රතිදානය ලෙස පද්ධතිය මගින් වැටුප් පත්‍රිකාව ලබා දෙයි. එතකොට අපි ඔය කතා කරේ පළවෙනි පාඩමේ පළවෙනි ඒකක දෙක. හරි. ඒකෙදි අපි කතා කරපු ප්‍රධාන දේවල් දෙකක් තමයි දත්ත සහ තොරතුරු. ඒ වගේ මේක දෙවෙනියට අපි කතා කරා තොරතුරු පද්ධතියක් මගින් දත්ත සකස් කරන්නේ කොහොමද කියන එක.